මේ සාර්ථක ගම්මිරිස් වගාවක් දකිද්දි පවා ආස හිතෙන හිතට සතුටක් ගෙන දෙන අපූර්ව වගාවක් ඒත් විශ්වාස කරන්න මේ ගම්මිරිස් වගාව සිදු කරලා තියෙන්නේ ගල් පොත්තක් මත වගා උපක්‍රම වගේම ශිල්පීය උපක්‍රම යොදා ගනිමින් ගල් පොත්තක් වගා බිමක් කළ මේ ගොවි මහතා අපට හමු වෙන්නේ බලංගොඩ උඩකන්ද ප්‍රදේශයෙන් ඔහු WEK අල්විස් බලංගොඩ අධ්‍යාපන කාර්යාලයේ චිත්‍ර ගුරු උපදේශකවරයෙක් තමන්ගේ කලා හැකියාව වගේම නිර්මාණශීලීත්වයේ යොදා ගැනීමෙන් සිදු කළ මේ වගාව ගැන අල්විස් මහතා අපට කිව්වේ මේ විදියට මේක සම්පූර්ණයෙන්ම ගල් තලාවක් තමයි තිබුණේ කිසිම දෙයක් වැවෙන්න මොකුත් නැහැ ඊට පස්සේ මම කල්පනා කරා මේ ගලිනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනි කියලා ඒකේ හින්දා විශේෂයෙන්ම අලංකාරය ගෙන දෙන විදියටත් ආර්ථික ලාභයක් මොන හරි ලබන්න පුළුවන් විදියටත් විනෝදාංශයක් විදියටත් මට ඒතර මේ ගල් පුත්ත සම්පූර්ණයෙන් සංරක්ෂණය කරා ඒ නිසා මේ ගල් වැටි දාන පිටතින් පස්ගෙන හැල්ල අලුත් තාක්ෂණය පාවිච්චි කරලා උදා සකස් කරලා ඔය ගම්බිරි සගාව මෙතෙන්ට සුදුසුයි කියලා මම අත්හදා බැලීම කරත් එක කරා නමුත් මේ වෙනකොට සාර්ථකයි අල්විස් මහතාගේ මේ වගාව මේ තරම් සාර්ථක වෙන්න තවත් හේතුවක් තමයි සම්පූර්ණයෙන්ම කාබනික පොහොර භාවිතය. ඉතින් සාර්ථක වගේම වස විසෙන්තර අස්වැන්නක් ලබා ගන්න කාබනික වගාව නිසා අල්විස් මහතාට හැකියාව ලැබී තිබෙනවා. එළු පොහොර, ගොම පොහොර, ලී කුඩු ඊළඟට වත්තෙන් අයින් කරන පොළ රොඩු සේරම ගෙනහැල්ලා තමයි මේ කොම්පෝස්ට් එක සකස් කරලා දීන්නේ. 100%ක්ම කොම්පෝස්ට් පොහොර තමයි මේ සඳහා පාවිච්චි කරලා. අල්විස් මහතාගේ අතින් ගම්මිරිස් වගාවට අමතරව මේ ගල්පොත්ත සහිත බෑවුමේ කෝපි කුරුඳු සහ කහ වගාවන්ද කාබනික පොහොර භාවිතයෙන් සාර්ථකව වගා කර තිබෙනවා. ඉතින් මහ පොළව ඕනෑ තරම් ඇති තැන් වල් බිහි වූ නිසරු බිම් බවට පත්වෙන්න ඉඩහැරි මිනිසුන්ට ගල්පොත්තක් වගා බිමක් කළ අල්විස් මහතා කොයි තරම් ආදර්ශයක්ද? පිට වවන්න පුළුවන් හැම තැන හැම බිම් අඟලම වවන්න පුළුවන් මේ විදිහට කල්පනා කරොත් පරිසරයට ආස කරන්නේ වගාවක ඇති ආශ්වාදයේ විඳින සරු අස්වැන්නක් දෝතින් නෙලන වාසනාව අපි හැමෝටම තියෙනවා ඕන කරන්නේ උනන්දුවයි උත්සාහයයි වගාවට ඇති කැමැත්තයි මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.